කැනඩාවේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන විදිය බලන්න. හැබැයි හැමිල්ටන් ටවුන් එකේ. අන්න එහෙනම් තමයි අපිට එදා දවසේ වැරදුනේ. මම ඔයගලන්ට කියන්නම් ඇයි කියලා. Hi, මගේ නම විශාරා. Welcome to my YouTube channel. අද කැනඩාවට ස්පෙෂල් ඩේ එකක්. අද කැනඩා ඩේ. අද ජූලයි 1st. ඒ හින්දා හැම තැනම ගොඩක් ෆෙස්ටිවල්ස් තියෙනවා, සෙරමොනිස් තියෙනවා, අනිවාර්යයෙන්ම රට ෆයර්වර්ක්ස් තියෙනවා මේ හැම ෆෙස්ටිවල් එකකම. ඒ හින්දා මම හිතුවා ඔයාලව එක්කන් යන්න කැනඩාවේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන විදිය බලන්න. හැබැයි හැමිල්ටන් ටවුන් එකේ. අපි දැන් යන්නේ හැමිල්ටන් වල තියෙන බේ ෆ්‍රන්ට් කියන පාර්ක් එකට. මේක හැමිල්ටන් වල තියෙන ලස්සන පාර්ක් සලින් එකක්. ඉතින් අද මේ පැත්තේ තියෙන හැම පාර්ක් එකකටම වගේ යන බසස් ඔක්කොම ෆ්‍රී. මේ පැත්තේ පාර්ක්ස් කීපයකම වගේ ෆයර්වර්ක්ස් තියෙනවා. අපි මේ පාර්ක් එක සිලෙක්ට් කරේ ඒගොල්ලන් ගාව ෆුඩ් ට්‍රක්ස් ඒ වගේම එක එක ඇක්ටිවිටීස් තියෙනවා කියලා කිව්වා හින්දා. දැන් පාර්ක් එක ඇතුළටම බස් එක ඇවිල්ලා තියෙන්නේ. වෙනදාට මෙහෙම එන්නේ නැහැ. අද ස්පෙෂල් මේ ඉවෙන්ට් එකේ හින්දා. ඒ ෆ්‍රී බස් රයිඩ් එකෙන් පස්සේ අපි දැන් පාක එක ඇතුළට වෙදගෙන යන ගමන් ඉන්නේ. කට්ටිය ගොඩාක් හිටියේ නෑ. හැබැයි වෙනතට වඩා අනිවාර්යයෙන්ම පාක එක ක්‍රවුඩඩ්. මේ අපේ පළවෙනි කැනඩා ඩේ එක. ඒක නිසා මොන වගේ දේවල් එක්ස්පෙක්ට් කරන්නද කියලා ඇත්තටම අපි දන්නේ නෑ. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. එනකොට මම හිතනවා හරිම එක්සයිටින් ඇති කියලා. ඔයාලට පේනවා නම් අපි ඇතුළට යද්දිම අපිට හම්බ වුණා මිස් කැනඩා මේන්නේ. හැබැයි අපි ඇතුළට ගියාම නම් මට හරිම ඩිසපොයින්ටින්. මොකද ඒක ඇත්තටම පාක් එකේ ෆුඩ් ට්‍රක්ස් කීපයක් නවත්තලා තිබ්බා වගේ, ඇක්ටිවිටීස් කීපයක් තිබ්බා බෑ ඔක්කොම කිඩ්ස්ලට. ඒක නිසා අපි හිතුවා වෙන පාක් එකකට යමු කියලා. මීට වඩා බලන්න දේවල් වෙන ඇක්ටිවිටීස් තියෙන තැනකට. ගේ අයිස් ට්‍රයිලාට එකත් අරගෙන දැන් අපි මවුන්ටන් එක උඩට තමයි යන්න හදන්නේ. ඔගලොන් දන්නවා නම් හැමිල්ටන් වල මවුන්ටන් එකක් තියෙනවා. මවුන්ටන් එකේ තමයි කැම්පස් එක තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ කැම්පස් එක පැත්තට නම් නෙමෙයි. දැන් අපි යන්න හදන්නේ ලයිම් රිජ් මෝල් එකේ තියෙන පාකින් ලොට් එකට. මොකද එතන තියෙන ඉවෙන්ට් එකක්. හැබැයි මෙතනට නම් අපි ඇඩ්මිෂන් ෆී එකක් ගෙවන්න ඕනේ. එක්කෙනෙක්ට ඩොලර්ස් දෙකක් ගෙවන්න ඕනේ. ඔගලන් දන්නවද කැනඩියන්ස්ලා හැම කොයින් එකකටම නික්නේම් එකක් දාගෙන ඉන්නේ කියලා? ටූනි, ලූනි, නිකල්, ඩයිම්, ක්වාටර්, පෙනි මේගොල්ලන් කිසිම ලවකේ කොයින් එකේ වැලිව එක නෙමෙයි කියන්නේ. ඒ නික්නේම්ස් වලින් තමයි කොයින්ස් වලට කතා කරන්නේ. ඉතින් අපි ටූනිස් දෙකක් දීලා ඇතුළට ආවා. මේ ෆෙස්ටිවල් එකේ නම තමයි රිබ් ෆෙස්ට්. මේකේ ගොඩක් මීට් ඇයිටම්ස් තිබ්බා. ඒ වගේම එතන ලයිව් බෑන්ඩ් එකකුත් ප්ලේ කරනවා. ඒ හින්දා බේ ෆ්‍රන්ට් පාර්ක් එකට වඩා අනිවාර්යයෙන්ම මේ ඉවෙන්ට් එක නම් හොඳයි. ඒ නිසා අපි ඩිසයිඩ් කරා ෆයර්වර්ක්ස් පටන් ගන්නකන් අපි මෙතන ඉමු කියලා. අපි රිබ් ෆෙස්ට් එකට ඇවිල්ලා කිසිම මීට් ඇයිටම් එකක් ගන්නත් ඉඳලා හරියන්නේ නැහැනේ. ඒක නිසා ටයිම් පාස් කරන්නත් එක්කම අපි හිතුවා මොනා හරි පොඩි දෙයක් මෙතනින් ගමු කියලා කන්න. අපිට සයිඩ් එකක් විදිහට හම්බුණා කෝන් බ්‍රෙඩ්. හැබැයි මේක පෙනුම වගේම රසත් කේක් එකක් වගේ තමයි. ඉතින් අපි දෙන්න එදා මීට් එක කේක් තමයි කෑවේ. ඒකත් වෙල ලොකු අවුලක් නම් තිබ්බේ නෑ. කොහොම හරි අපි මේ ලස්සන සන්සෙට් එකත් එන්ජොයි කර කර ලයිව් මියුසික් එකත් අහහා යාළු කීප දෙනෙක් එක්ක අපේ ෆස්ට් කැනඩා ඩේ සන්සෙට් එක එන්ජොයි කරා. 10 වෙද්දින් අපි ඉක්මනටම ආයෙත් බස් එක අරගෙන බේ ෆ්‍රන්ට් පාර්ක් එකට ගියා මේ ලස්සන ෆයර්වර්ක්ස් බලන්න. ෆයර්වර්ක්ස් නම් හරිම ලස්සනයි. විනාඩි 15ක් 20ක් මම හිතන්නේ ෆයර්වර්ක්ස් තියෙන්නේ නැති. ඕවරෝල් එදා හොඳ දවසක්. හැබැයි අපි එක්ස්පෙක්ට් කරේ හැම නෙමෙයි. අපි ප්ලෑන් කරපු විදිහට අපිට කොහෙන්වත් පෙරේඩ් එකක්වත් බලාගන්න බැරි වුණා. මම ඒකයි ඔයාලට කිව්වේ අපිට දවස වැරදුනේ. අපි හැමිල්ටන් වල කැනඩා ඩේ එක සෙලිබ්‍රේට් කරමු කියලා ප්ලෑන් කරපු හින්දා. අපි මුලින්ම ප්ලෑන් කරා වගේ ටොරන්ටෝ ගියා නම් අපිට මීට වඩා එක්සයිටින් කැනඩා ඩේ එකක් හම්බ වෙනවා. සෙලිබ්‍රේෂන්ස් නම් ගොඩක් රැවෙන්න කලින් ඉක්මනටම ඉවරුණා. දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. මම හිතනවා ඔයාලා මේ මිනි බ්ලොග් එක එන්ජොයි කරයි කියලා. ඊළඟ බ්ලොග් එකකින් ඔයාලව ඉක්මනටම හම්බ වෙන්නම්. බයි බයි.